in there. මන්නත් එවිලා තාප්පුඩි වගේ දාන කොට කරගෙන ඉන්නවා නිකම්ම ආවේ සුබ දවසක් ඒවා මගේ වැඩ ඔක්කොම ඉතින් මේ කොහොමද ජීවිතේ ඔව් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් ගුඩ් මෝර්නින් කැපෙන් හරි තේ ඉන්නවද අයිබෝන් අයිබෝන් හොඳයි ජීවිතේ මාල් අපේ වැත්තට නම් පුතේ අදුපාඩුවක් නැතුව මුත්තටම වහිනවා ආයි කිසි අදුපාඩුවක් නැහැ उदेना हरे जो हरे एना अभी बेडेट याम रमाई का हरे आदर मे अभी बड़े उत्तर रमाइन जागे स्कूल पटांगे अने स्कूल चुट वर्जनी मम सुंदर वाड़ा प्रश्न अति विशाल संख्या ගැටලු තියෙන නිසා මම මේක වන්තිය හන්දේවරුකට ගන්න තමයි කණින්නේ ඒක ගැන හරියටම තියෙන්නේ ගෲප් එකකට දාන්න එතකොට ජීවෙන්නේ නැහැ පුතා මේ සිද්ධාහරණ අතර ඉස්කෝලේ පටන් ගන්නේ නමුත් සිද්ධාහරණ අතර කරන්නේ කිසිදු බලාපොරොත්තුවක් ඉරංග සර්කිට් නැහැ ප්‍රතිදී අධ්‍යාපන ආයතනෙත් නැහැ අපි කාගියවත් එහෙම එකක් නැහැ මේක හරි වටින දෙයක් ඔබේ ආත්ම ගන්න පින්තල යන පුළුවන් දැන් ඒක සිද්ධාහරණ අතර කරන්නේ නැහැ හරි विशेष मंगे उदय पहाड़े उमनाव
පන්තියේ ඉන්න 10ද 15ද 100ද 100ම ඉගෙන ගන්නවා. ඉගෙන ගන්න තුන ඉන්න වෙන්නේ නැහැ. උඹ දිනවල අල්ලගෙන මම. නමුත් ෆිසිකල් පන්තියේ නෑ. පරිකම රෝප් කරන හයි සොෆ්ට්වෙයාර් මිලාගෙන. අවුත් වෙන නෑ. ගෙදරින් තමයි වෙන්නවත් එවන්නේ. ඒක නිසා. ඒක නිසා මේ අන්න කොස් ටයිම් වල දිනක් දැස පන්තිය දැම්මේ. කෝල්ස් එනවා කාගෙන්ද දන්නේ නැහැ. සම්බන්ධයෙන් දරුවෝ දන්නේ නැහැ. මට මේ පන්තියේ කරගෙන යනවා. හරි. බේසික් පුරාද මේ ගන්නන කොටස ගැන චුටි පොඩ්ඩක් පොඩි ප්‍රමාණයක් සිකුරාදු ගන්න ධාරා විද්‍යාවේ ගැන චුටි අදහසක් දෙන්න මම කැමතියි. මුලදේ මේ මගේ පැටිය මට එන්නේ අලුතෙන්මයි. එයා මගේ පන්තියට සහභාගී වෙන්නේ අලුතෙන්මයි. එතකොට දැන් මගේ ෆාර්මසිස්ට් එහෙත් ඉන්නා කියා සමය අතරේ අම්පිසි වෙනසක් තියෙන බුලුවා. ඒක නිසා ඒක වළක්වා ගන්න ඒ වෙනස අවම කරගන්න. මම යත් එක් කරා අද දවසේ මේ මේ වැඩ කටයුත්ත වෙතට සූදානම් එන්න දැන් අපි ප්‍රවේණියම් කරනවා. අපි ධාරා විද්‍යුත් චුටි කොටසක් කරලා ඔයාට මම පුරුදු කරන්නද? එහෙම නැත්නම් අපි පටන් ගත්ත ප්‍රවේණිය දිගටම කරගෙන යනවා. කියන්නකො. හොඳ පුතාවගේ කියක්. මෙසේජ් එකක් කියන්න. අපි ධාරා විද්‍යුතේ කොටස කරමුද? පටන් ගත්ත ප්‍රවේණිය එහෙම කරගෙන යන්න. ප්‍රවේණිය කරමු සර්. ධාරා විද්‍යුතේ කරමු සර්. अपने को करते क्या है सर प्रवेनी वाले करो अने आम प्रवेनी वाले करो आई वो पर आज मम्मी चले रंग किए हुए होंगे प्रवेनी वाले कराने लगे आई मम्मी चले देवल किए हुए उधर मणि सलाम क्या न प्रवेनी टी उठे को पिक कर गया था डाउनलोड कर මෙන් ඔන්න මන් ඩියුට් එක ගෙවුවා ඩවුන්ලෝඩ් කරගන්න පුතා දැන් මම ඉක්මනට ඩවුන්ලෝඩ් කරන්න පැච් කරපු ගවම්ම නිකම්ම ඩවුන්ලෝඩ් වෙනවා මෙයා නේද निकम डाउनलोड देना होते ग्रुप वगैरह जानना
ඔන්න පුතේ මම group එකකටත් දැම්මා මේකේ comment එකක් විදිහටත් දැම්මා මේ දෙකෙන් කැමති තැනකින් join කර මේ ගන්න මෙන්න පුතේ ग्रूप लिंक ग्रूप जॉइन ग्रूप जॉइन टाइप ग्रूप जॉइन ग्रूप जॉइन पेपर गोना पेपर ग ओके अरुणाचल
අනේ මම මේ මේ දරුවට නෙමෙයි කියන්නේ හොදේ සක්‍රීයතා ශ්‍රේණිය පහසුවෙන් මතක තබා ගන්න පේනවා පොට්ට සෝමේ කැලේ මැදින් නැවිදිනවා ඕවා පාඩම් කරන්න එපා හොඳ ප්‍රශ්න තියෙන දේවල් ඔවදේවල් දෙවි කියලා දෙන්නේ නැහැ ඔකේ මේ මේ අහන්න සාමාන්‍යයෙන් මිනිස්සු जयग्राहकिया මම කියනවා හැමදාම අපි හම්බේ වෙන මේ කතාව. පුතා මිනිහෙක් වුණාම ඇවිදින්න පුළුවන් වෙයි. මිනිහෙක්ට ඇවිදින්න පුළුවන් වෙන්නවා. ඇවිදින්න පුළුවන් වෙන්නවා. ඇවිදින්න පුළුවන් වෙන්නවා. ඇවිදින්න පුළුවන් මනුස්සෙක්ව මට පුළුවන් දුවන්න ප්‍රැක්ටිස් කරවල කරවල පුතා මේ සේක තියන්න. ඊට පස්සේ එයාට පුළුවන් හොඳට රේස් එක දුවලා ජැක් ජැක් ග්‍රහණය කරන්න එනියා ඔක්කොම කරන්න පුළුවන්. හැබැයි පුතේ ඇවිදින්න පුළුවන්. හරියට ඇවිද ගන්න බැරි මනුස්සයෝ නෑ. රේස් වලට තියන්න බැහැ චුට්ටු. තේරෙනවද? මේ ඇවිදිනවා කියන එකත් මේ හොඳ කෙනෙක් ගියාන ගමන් කරනවා කියන එකත් මේ රිෆයි විනාශයේ හරි සුවිශේෂී තැනක් තමයි. අපිට විතරක් තියෙන හරි සුවිශේෂී තැනක් මේ. කරලා දෙන්න බෑ. ඔයා තනියම වැඩිවිදි පඩක ගන්න එකට උදව් කරන්න පුළුවන් බෑ. නමුත් ඇවිදවන්න බෑ. ඔයා තනියම වැඩිවිදි එහෙම මෙහෙමලා තනියම වැඩිද ගන්න පුළුවන් තත්ත්වයට පරිවර්තනය වෙනවා. මෙතනින් පස්සේ ගමන ෂුවර්. හැබැයි සුදු පුතා මතක තියාගන්න ම අද පන්තියට එවි ඔයා හිත නෑ විදිහ ඒක ගැටුවක් නෑ. මං කියන දේ හරියට ඔබේ තියාගන්න. ඒ තමයි සුදු පුතේ. ආවර්තිතා වගු පාඩම් කරන්න. ඔයා මේ වෙනකොට පාවිච්චි කරන්නේ කලි කරන්දරයක්. දෙයංගේම පිළිතයි නැතන් සරණ ඔයා මේ වෙනකොට ආවර්තිතාවක පාඩම් කරලා ඉන්නේ මොකද නම ඔසේ වෙනකොට මේ වෙනකොට පාඩම් කරේ ඔයා මේ වෙනකොට ආවර්තිතාවක පාඩම් කරන පාවිච්චි කරලා තියෙන්නේ අවියක් සින්දුවක් කතන්දරයක් නම් ඒකක් ගැන සිංහය අදාරගන්න ඒකක් ඉන්නේ ඔයා මේ වෙනකොට සක්‍රීයතා ශ්‍රේණිය කරන පාඩම් කරන පාවිච්චි කරලා තියෙන්නේ සක්‍රීයතා ශ්‍රේණිය පාඩම් කරන පාවිච්චි කරලා තියෙන්නේ අවියක් සින්දුවක් නම් බියන්නේ පිටයි ඒකක් එන්නේ ආවත් එන්නේ බොහොම කසි කබල්ලේ එක බයොලොජි කරන්න මෙඩිසින් යන ඉංජිනේරින් යන ඒවා සිහින පමණක් යන ඉතින් මේ තියෙන ඇවිදින අවස්ථාව ආමර්ථතාව වගෝ කියන්නේ ඉතින් ඇවිදින අවස්ථාව ආවර්තාව උත්තරම ඇගේ තියෙනවා ඒකට තමයි රසායන විද්‍යාව කියන්නේ සක්‍රීයතා ශ්‍රේණිය උත්තරම ඇගේ තියෙනවා තමයි ඉතින් බී3 සහල उत्तर करना අර බලන්න ඉතින් ඉතින් තේ යනවා කියලා තේ මේ හොඳ හොල් යන්නේ නැවනා
मम्मी और देख हो गया नहीं बताओ था करा किसी का ना और ये इसे किस गांड दारू देख रहा दीना ए दान दारू बी दान दारू फेल लेने दारू हिमायत देख रहा है तो अबे ट्यूशन कुरूर करना माना मत आना चला गया तो दे टेंपल सर दिया आवाज़ था वो पुआड़न करा उन्होंने हर पका ली और लोग की गया आदर दिए ये बात जान जीवित है तो देखा भी अपने मम्मी और पुआड़न करने अम्मू और पुआड़न करो पाते एक दौर से कनेक्ट हो रहा कुम तम आवाज़ था वो एक दौर से पुआड़न करो पाड़न कर रहा है पाड़ बढ़िया है इससे बड़े होता हूँ मैं तीन गुना आता कम दर रहने असल में एक घर है हाँ मैं हर अभी हम अभी वाले ग्रुप पे कर दाना दिया ना मैं जो टेक दाल दोस्त कर गया हर अभी छोटे कुछ प्रवेशीय करने का ताकत नहीं है अभी का ताकत नहीं है प्रवेशीय करने माओपिया का दिलाक्षण हो मदर दरबार उनका संप्रेषण ये की अलग नहीं था बिका ताकत माओपियों के दिलाक्षण है बहुत मदर दरबार उनका संप्रेषण ये नहीं की अलग हमारी छोटे कुछ මමත් කතා කරේ ඔයත් එක්කලා එතනදී මම පුතාට මම කියලා දුන්නා මිනිස්සුන්ගේ සෛලයටලේ න්‍යාස්ති කියනවා මේ න්‍යාස්තියකලේ වර්ම දේවි කියලා හැඳින්වෙන වෙන වෙනම සියුම් කෙටි ජාතියක් තියෙනවා මිනිස්සුන්ගේ නම් මේක වර්ම දේ 46යි මතකද chimpanzee මේක වඳුරුන්ගේ නම් 48යි මේ යම් ජීවි විශේෂයන් සතුන්ගේ මේ වර්ම දේ සංඛ්‍යාව අනිවාර්යයෙන්ම ජීවි විශේෂයෙන් විශේෂයට නිශ්චිත අංගයක් වෙනවා නම් युगा युगल विषय देखा आलिंग वर्ण चीज देखने के लिए क्यों हुआ एक युग का पितरा लिंग वर्ण देखने आप के लिए युग का क्यों हुआ ये वाक्य में ये वर्ण देखने आप कैन लुकोट एंड हम ने ये वर्ण देखने एक है लुकोट एंड हम बीपी हम निश्चित दिक्कत की उनका हर एक लक्षण है मात्र का त्याग रही है बहुत मनी යන්නේ විවිධ දෙකේ ජාති කොටසක් මගින්. ඔයාගේ ඇස්සල පාට මතක තියාගන්නේ නියෝගික කොටසක් මගින්. පොයි කටේ හැඩය මතක තියාගන්නේ මේ කොටස මගේ. ඔයාගේ කොණ්ඩේ හැඩය. කොණ්ඩේ හැඩය මතක තියාගන්නේ එතන මියම් මගින්. හත් දෙයියනේ ඊසතිය ළමේ තමයි සෑහන ගානක් කතා කරා. ඒකි ළමේ කතා කරලා දොස්තිව ගියාම හත්ති පෑදෙනවා කියෝගේ. ඉතින් මං තාත්තාගේ හත්ති දිනනවා නම් කොල්ලගේ හත්ති පෑදෙනවා. ඉකිදි මං කියන්න ඕනේ ඒක අනිවාර්ය වෙනවා අනේ එහෙම වන්තිය කියන්නේ බාස එහෙම කියන එක වැරදි නේද ළමයි මට ගිහා එනවා එහෙම කිව්වා කියලා හරියන්නේ නැද්ද තාක්කේ පැහැදෙනවනේ තාත්තා තාත්තේ දිනන දු පුතාට අනිවාර්යෙන් තාත්තේ පැහැදෙනවා කියලා මං කියවනේ ලෝකෙත් පැහැදෙන ඕනේ ඉතින් ඒක ලැජ්ජ වෙන දෙයක් නේ තාඩික දවසේ පුංසම වෙනවා කියනවා මගේ දැන්නා තියෙන තාඩික දවසේ මගේ පුංසමක් මේ මිහරි පායන්න ගන්නවා අපි තාත්තේ කට්ටේ තියෙනවා මෙතනින් පාලනය කරන්නේ මෙයාගේ කණේ ලක්ෂණය නේ ඔයාලගේ කණේ හැඩය නා ලොවෙත්ම මෙතනින් පාලනය කරන්නේ ඔයාලගේ කණේ හැඩය තේරුණාද මේකේ ඇසේ හැඩය නම් ඔයාලගේ මෙතනින් පාලනය කරන්නේ ලොවෙත්ම මෙතනින් පාලනය කරන්නේ ඇසේ හැඩයම වර්ණ දෙකක එකම උසී පිළිදෙන ජාන දෙකක් මගින් එක ලක්ෂණයක් පාලනය කරනවා තමයි කම්පියුටර් කිව්වා එහෙනම් ඔයාලගේ කණේ ස්වභාවය පාලනය කරන්න වර්ණ දෙකක යම් නිශ්චිත උසකී වීදී ජාන යුගලක් සහභාගී වෙන බව කමුදාට මම කියලා දුන්නා මතකද
මතකද මේ අද වම් පුළුවන්කම ලැබුණාද අර කෙල්ලෙක් කොල්ලෙක් දෙන්නේ කොහොමද කියලා කියලා සුදා මේ මත්තකද මෙසේජ් එකක් ගන්න ප්‍රශ්න දෙනවා නා සුදු ප්‍රශ්න දෙනවා ගන්න සංගල අපර කීපෙකි මතකයි 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 අද වගේ මෙල්වා මගේ ඉතින් ආ සින්දුව මතකයි හා හොඳයි අට්ටේනවල ඕ මහත්ය අට්ටේනවල ඔයත් හොඳයි අපි රාතරේ දැක්ක තියෙනවා කියනවා මම කො මම ප්‍රාණනේ මේ දිග යනවා කියලා ඉතත් ආහූ සර් සින්දුවක් කියන්නකෝ हाँ 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 मगर बताओ मम्मी तेरे नाम सिंधु किया ने आसान का है मत किया तेरा किया देने इधर उधर सब हम अधर सिंगल है सही तो बड़ा सिंगल वाह ही सिंगल तो उपस्थित देवी है लामाई हाथ में कौन मत मानना नेवा मगे तट्टे डैम සාර වීඩියෝ එකක් පෙන්වන්න නම් පෙන්වන්න මල්ලියේ ප්‍රවේණිය වීඩියෝ පෙන්වන්න තියෙනවා රටක් ආජියක නම් උදානේ මෙතන දෙමන් ඕනන් දෙයක් කියන්නේ හරි සුපදේවි ඉන්නේ යන වන්න ගියෝන වෙන්න පුළුවන් අනි ළමයි අත්‍රේ වෙන්න පුළුවන් මුහින් ගිය සතිය කියලා දුන්නා ඒ මන් දන්නේ මොන් ගිය සතිය කියලා දුන්නා නැද්ද කියලා මම මතක නැහැ මේ මෙහෙම දෙයක් කරන්න පුළුවන් හොඳ ඔයා හිතන්නකො ඔය සිංහේකගේ කේශර ඇතිවීමට අදාළ ඥානය එයාගේ වර්ණ දෙහිවල කොහෙද ගන්න තියෙන්නේ කේශර අර වටේ කේශර ඇතිවීමට අදාළ ඥානය ඔය වර්ණ දෙහි කොහෙද ගන්න තියෙන්නේ උදේ මම මේ වර්ණ දෙහි කපාන ගිහිල්ලා කොටි බිම්බෙකුයි කොටි ශුක්‍රාණුකුයි සංසේචනය කළා චිස් දුංගි බිම්බෙකුයි ශුක්‍රාණුකුයි සංසේචනය කළා මේ මඩ පුරවන යුක්තාණු කරාගෙන එයා ඔයා දන්නවනේ යාත්‍රාගේ ගමන ජීවිතේ පටන් ගන්න දෙන සංසයිලකේ මාතේමයි දිව්‍යසාසුත් ප්‍රාණ සංසේචන හද සංසයිලකේ ඉන්නවනම් අපි ජීවිතේ පටන් ගන්න දෙන්නේ මෙනි මේ සංසයිලයක් තියෙන වෙලාවට මාත්ගේ දැන් පොඩි පොඩි දේයෝගේ දින්දයක් අරගෙන සිංහේ ග්‍රෝෂු ප්‍රාණවල සංසේචනය කරන මෙන්න මෙතන එක සයිලයක් හදා ගන්න ඒ සයිලේ වර්ණ දෙහයක් තෝරාගෙන කපලා ඒ වර්ණ දෙහය ඇතුළත සිංහයාගේ කේශර ඇතිවීමට අදාළ ඥානෙ බද්ධ කරනවා. බත්තර කෙරුවත් එහෙම ළමයි කොටියේ කම් වෙන්නේ. හැබැයි ළමයි උගේ කේශර ඇති වෙන්න යනවා. හැදෙයි මේක කොච්චර සාර්ථක වෙනවද කියනවනම් කියනවා. වැඩන්නවනේ අපි. අස්සෙන් එළිය දාන එක. මොකද? කණමැදිරියයි. කණමැදිරියගේ ළමයි ඔහොම ඥානයක් තියෙනවා. උගේ අර එළියෙන් ඉපදීමට අදාළ ඥානයක්. ළමයි ඥානෙ කපලා අරගෙන මේ දුම්කොල ගහට බද්ධ කරනවා. උදේ ඉඳන් දුම්කොල ගහ එළිය විදිහට ගන්න. දුම්කොල ගහ එළිය විදිහට ගන්න. ලයින් එක දුම්කොල ගහ බ්‍රසීල විද්‍යාංශ ළමයි හදනවා. දැන් ගස් පාශියකට ඔය ඥානෙ බද්ධ කරලා පාර දෙකේ හිටවනවා. උදේ උදේ පාරවල් වලට ලයිට් දාන්න ඕනේ. වීදි ආපු කියන දේවල් අවශ්‍යයි. ගස් ටික එළිය දෙන්න. අන්න එහෙම කට්ටිය ඒව හදන්න ඒ විද්‍යාංශයට try කරනවා. හරි. මේ ඥාන විද්‍යාව නැත්නම් ප්‍රවේණි විද්‍යාව ගැන කතා කරනවා නම් මේ ජාන ඉංජිනේරු තාක්ෂණය ගැන කතා කරනවා නම් මෝ දවස් ගානක් කතා කරන්න පුළුවන් දේවල් තියෙනවා කියලා දෙන දේවල් තියෙනවා මේ මේ එකම අපි ඕම් පොඩ්ඩක් කතා කරන්න මේක ඉස්සරහට යන සමහර දැන් අපි රටේම ළමයි මේ ඉන්න යකුරේ නීලියනේ කියලා ප්‍රොෆෙසර් කෙනෙක් කියනවා අන්න ඒගොල්ලෝ එහෙම ළමයි සම්පූර්ණයෙන්ම ජාන ගැන කතා මේ ඉගන්න ගන්න අපේ මේ රූල් කැම්පස් එකේ තියෙනවා නම් ළමයි කොහොම
आ गया सॉरी 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 मैं වර්ෂවල මම කියපු කතන්දරේ කමද ඕනම දෙයක පුතේ ඕනම දෙයක එක ලක්ෂණයක් පාලනය කරන්න වර්ණ දෙකේ කීයක් සහභාගී වෙනවද දෙකක් සහභාගී වෙනානේ ඒක ඥාන දෙකක් සහභාගී වෙනනේ ඔයා හිතන්න ජීවතු මේෂාන්තු මේ දැන් තමයි අපි ගේමට එන්නේ ජීවතු මේෂාන්තයක් ගැන හිතන්න ජීවතු මේ කියන්නේ මොනවද මචෝ ජීවතු මේ කියන්නේ අනිවාර්ය කියලා නැහැ මම ගැස්ස මම දැකලා නැහැ මොන ගස් කැටි පොඩ්ඩක් අවුල් ගියා කට්ටිය ගස් නෙමෙයි මෑවල හැදෙනවා මෑවල හැදෙන ගස්ද වැල්ද ඇන්සර් දුපදේ ගස්ද වැල්ද හැදෙන්නේ මම අහන්නේ මෑහෙන් ගස්ද හැදෙන්නේ වැල්ද හැදෙන්නේ වැල්නේ පුතේ ඇත්තටම මෑ හැදෙනකොට මෙන්න මේ වගේ පොඩක් කුසේවනේ හැදෙන්නේ ඔන්න ඔහොමනේ හැදෙන්නේ අනෝමන් ඔබ තමයි මම හිතන්නේ ඔයාව ගොඩක් දැකලා වේද මේ කරල් කි මැදියේ මෙහෙම වැල්නේ දැකලා තියෙන්නේ නෑ නෑ මොන වේදවා කියනවා සුදු නමෝ මේ අනේ අපේ ගෙදර කියන ඕනෙකින් ඉන්නවා නම් එන්න මම මේක මේ බටාත ෆාම් එක පැත්තෙන් එන අප එක පුතේ පොඩි මෑගස් තියනවනේ ඔසෝ හොඳේ මෙන්න මෙහිම තමයි මේ මෑගහ හැදෙන්නේ මම කියන එක මේක වැලක් නෙමෙයි ගහ හැදිලා මෙන්න මෙහෙම පුතේ ගහ හැදිලා මේක වටේටම කරල් හැදෙනවානේ ඔන්න ඕම මේ හරවරි පොළේ පාරනි සලයන්දරි පොඩි මෑන් ගහ හැබැයි වටේටම කරල් හැදෙනවා මිය උස්ස යන්නේ පඳුරු මෑ කියලා තමයි අපි වැටි කියන්නේ පඳුරු මෑ කියලා තමයි අපි වැටි කියන්නේ ඒතර සමහර අය පුතේ කන හැලෙන්න උසයි සමහර අය පොඩි පඳුරු වගේ හැදෙන මේ මේවා නම් ඉපා යන්නේ ඒකෝ මෙය හිතුව කොහොමද ෂෝ ප්‍රොෆයිල් හොඳට හැදෙනවා හැබැයි පුතේ තරව කඩන්න ගියම මේ වැල් මහා තව ආගේ යෝ මේ ඉන්දර ඉන්නම ආරු යන ඊට වඩා මේක හරි ලස්සනට පාටි හිතවන්න තමයි ඔන්නෝ පාටි හිතවන්න බෑ යනවා හරි කරන් කරන් යන දුලා ඉතින් මේ හරි ෂෝ මම හඳුන් මෑ කියලා කියන්නේ නේ හා ඒතර මෑගස් ගැන හිතපුවම පුතේ මෑගස් වර්ග දෙකක් තියෙනවා එකක් උස මෑගස් අනිත් එක මොකද මිදි මෑගස් එකක් උස මෑගස් මචෝ අනිත් එක මොනවාද මිදි මෑගස් තියෙනවා දැන් මෑවල උස ලක්ෂණයි මිදි ලක්ෂණයි කියලා ලක්ෂණ දෙකක් කියලා තේරෙනවා ඔව් එතකොට මේ මෑගස් කියන්නේ උස කියන එක්කෝ උස නැත්තම් මිදි හරි මොන මොකද හරි කමන්නේ මෙයාගේ උස කියන ලක්ෂණේ ගැන කතා කරනකොට ඥාන දෙකක් සහභාගී වෙනවනේ තියෙන්නේ මගේ උස කියන එක තියෙනවානේ ඔයාගේ උස කොල් ගහේ උස උස කියන දේ නෝ අන්නේ උස කියන ලක්ෂණය පාලනය කරන්න මගේ පුතේ වර්ණ දේහ දෙකක තියෙන ඥාන දෙකක් සහභාගී වෙනවා ඉතින් මේ මෙන්න මේ කැපිටල් T කියලා ඥානෙකුයි සිම්පල් T කියලා ඥානෙකු තමයි සහභාගී වෙනවා එතන මම එහෙම කියන්නම් මට මෙහෙම කියන්න මේ මේ පළවෙනි දේ ඉතු ගන්න එක හරි අමාරු දෙයක් නෑ හොඳට අහගෙන ඉන්න එකම මේක විතරමයි ඔළුවට ගන්න අමාරු. අනිත් ඒවා ටිකක් ලේසි. මේ ඕනම දැන් මෑ ගහන පුතේ උස කියන ලක්ෂණය ගැන හිතපුවාම මේක පාලනය කරන ඥාන දෙකක් තියෙනවා. ඥාන දෙකක් තියෙනවා. ඔන්න ඒක ඉස්සලාම ඔළුවට ගන්න. ඒ වගේම මේ මෑ ගස්වල උස කියන ලක්ෂණය ගැන හිතපුවාම වර්ග දෙකක් තියෙනවා. උස මෑ ගස්, පිටි මෑ ගස්. ඒවා දෙකක් තියෙනවානේ. පුතේ අපේ පරිසරය තුළ බහුලවම ප්‍රතිපුරම කියන්නේ උස කියන ලක්ෂණය වැඩිපුරම දින උස කියන ලක්ෂණය ඒක නිසා උස කියන ලක්ෂණය ප්‍රමුඛ ලක්ෂණයේ විදිහට මම ගන්නවා ඒ පුතේ ප්‍රමුඛයි කියන්නේ ප්‍රධානයි කියන එක මෙයා තමයි වැඩිපුරම දින මිටි කියන ලක්ෂණය මම ගන්නෙ මගේ පුතා මොකක් කියලාද නිලීන ලක්ෂණය කියලා උස කියන එක මොන ලක්ෂණද පැටියෝ ප්‍රමුඛ ලක්ෂණේ මිදි කියන එක මගේ පුතා මොන ලක්ෂණේ විලීන ලක්ෂණේ විදිහට තමයි මම ගන්න. මගේ පුතාට තේරෙනවා උස කියන ලක්ෂණේ ප්‍රමුඛ ලක්ෂණේ විදිහට මේ විලීන ලක්ෂණේ මිදි කියන ලක්ෂණේ විලීන ලක්ෂණේ විදිහට ගන්නවා. හේතුව තමයි පරිසරය ඇතුලේ උස මේගස් පුතේ ප්‍රතිවරම දින උස මේගස් අනිත්‍ය මිදි නැහැ. එහෙනම් දැන් මේ පොණ්ඩේ ස්වභාවය ගැන හිතන්න. වරමයි පොණ්ඩේ වෙනවා. ඔව්. පුතේ සාමාන්‍ය ඔයාගේ පොණ්ඩේ මගේ පොණ්ඩේට වඩා වෙනස් නැහැ. දැන් මේක තාටිය වැවුනහම තවත් වැඩි පුතේ.
මගේ තියෙන කැරලි ගැහෙන බොකුඩු කොණ්ඩය කැරලි ගැහෙන බොකුඩු කොණ්ඩයක් තමයි අපි මං ගාව තියෙන්නේ තේරුණාද अरे प्रमुख बोले मिति मेघ अड़ेन एक निलीन लक्षण
ඕනම පරිසරයක පුතේ ඕනම පරිසරයක බහුලව තියෙන ලක්ෂණයට මම කියන්නේ ප්‍රමුඛ ලක්ෂණ. අඩුවෙන් තියෙන ලක්ෂණය නිනේ ලක්ෂණය කියලා. මගේ මේ කොණ්ඩේ ගන්න මගේ කියේදී සදානේ අසහටවාදී දන්නේ නැහැ. ගියේ සතියේ ඉඳලා කොණ්ඩේ ගන්නමයි කතා කරන්නේ. මේ ඔයයන් සමහරක් විතර පිළිතලා තියෙන පුතේ සාමාන්‍ය කෙනෙක්. වඩ සමහරක් විතර පිළිලා ඇත්තේ සාමාන්‍ය කෙනෙක් වෙන්නේ නැහැ. හැබැයි චුලි පුතා සමහරක් මිනිස්සුන්ට දිහිල්ලා තියනවා නේද මගේ වගේ පොකුටු හිසකේ. ඔය කුරුණෑගල පැත්තේ කියන්නේ පොකුටුයි කියලා. කොයන්නේ කොයන්නේ. මාතර පැත්තේ කියන්නේ බොයන්නේ පොකුටුයි කියලා. මම දන්නේ නැහැ. ඔය දෙකෙන් දෙකම හරිනේ. මේ එහෙම ඉස්සකේස් තමයි දිහිල්ලා තියෙන. ඒතර මගේ තියෙන පුතේ පොකුටු හිසකේස්නේ. ඒතකොට මේ තියෙන නිලීන ලක්ෂණය. හිසකේස් සම්බන්ධව නිලීන ලක්ෂණයක් තමයි මං ගාව. තේරෙනවද මං කියන්නේ? ඔව්. හිසකේස් සම්බන්ධව නිලීන ලක්ෂණයක් තමයි මං ගාව තියෙන්නේ. හරි අහන්න. එතකොට මේ බගුල කරගන්න යන්නේ නැහැ. හරි හරි. එතකොට මේක ප්‍රමුඛ ලක්ෂණේ මේක නිලී ලක්ෂණ. ඒ වගේ පුතේ අපේ ආසියානු ගත්තාම අපේ සම මොන පාටද? මම නම් දැ හැම සුදුයි. ඒක නිසා උදාට මේ සුදු වල පේනවා. ඔයාලා කරිනවා නේද? මම සුදුයි දැනේ නෑ මම තරලුයි මොකද? මේ අපේ තරලු සම තමයි නම සමාන ආසියානු වල අපිට ප්‍රමුඛ ලක්ෂණේ. ඒ අතර පුතේ ටිකක් සුදු පාටද සමවල් දැකලා තියෙනවා යා. ඒවා නිලීන ලක්ෂණ. හරි. එතකොට චුටි පැටියට මම තේරෙනවා ප්‍රමුඛ ලක්ෂණයි නිලීන ලක්ෂණයි කියන්නේ මොකක්ද කියලා නේද? වැඩිපුර තියෙන ප්‍රමුඛ ලක්ෂණයි. අරක තියෙන්නේ නිලීන ලක්ෂණයි. පුතේ ප්‍රමුඛ ලක්ෂණයක් පාදනය කරන්න ප්‍රමුඛ ඥානයක් සහභාගී වෙනවා. ප්‍රමුඛ ඥානයක් සහභාගී වෙනවා. නිලීන ලක්ෂණය පාදනය කරන්න නිලීන ඥානයක් සහභාගී වෙනවා. ප්‍රමුඛ ලක්ෂණේ පාලනය කරන ප්‍රමුඛ ඥානයක් සහභාගී වෙනවා. නිලීන ලක්ෂණේ පාලනය කරන නිලීන ඥානයක් සහභාගී වෙනවා. හරිද? උදේ සාමාන්‍ය ප්‍රමුඛ ඥානයක් අපි හැමතිස්සෙම ලියන්නේ අපේ පහසු තකා විද්‍යාවේදී කැපිටල් අකුරකින්. උස කියන එකට ඉංග්‍රීසියෙන් කියන පොල් කියලානේ. එන්න මම කැපිටල් E කියලා ගන්න ප්‍රමුඛ ඥානය කියන්නේ. නිලීන ඥානය ඒකෙම සිම්පල් අකුර ගන්න සිම්පල් E කියන්නේ. හානේ අකමැති නෑනේ කැමති. හරි. එහෙනම් අරම ඉස්ලාම් කියපු කතාව මතක් කරගන්නද? ඔයාගේ ඇඟේ තියෙන මොකක් හරි එක ලක්ෂණයක් පාලනය කරන්න. ඥාන දෙකක් සහභාගී වෙනවා කියවනේ. ඔන්නෑ. මම මේගහ ගැන හිතන්නම්. මෙන්න මේගහේ වර්ණ දේහ දෙක. මේ වර්ණ දේහ දෙකේ එක තැනක සටහන් වෙලා තියෙනවා මෙයාගේ උස කියන ලක්ෂණය. උස කියන ලක්ෂණේ සටහන් වෙලා තියෙනවා. ඒක පුතේ සමහරක් විට ප්‍රමුඛම ඥාන දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් පුතේ එහෙම නැතිනම් සමහරක් වෙලාවට එයාගේ ඇඟේ තියෙන උසට අදාළ නිලීනම ඥාන දෙකක් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් එයාගේ ඇඟේ තියෙන උසට අදාළ ප්‍රමුඛ ඥානිකුයි නිලීන ඥානිකුයි වෙන්න පුළුවන්. කියනවා නේද මං කියව දෙ. මං කියවන්නේ පුතේ ඔයාගේ ගති ලක්ෂණ පාලනය කරන්න ඕනම ගති ලක්ෂණය පාලනය කරන වර්ණ දේහ දෙකක් තියෙනවා. ඒ වර්ණ දේහ දෙක තියෙන්නේ මේ එක ළඟින් තියෙන සමජාත වර්ණ දේහයක එකම උසින් කියලා නේද මම ඔයාලට කිව්වේ? එකම උසින් කියලා මම ඔයාලට කිව්වේ. එකම උසින් කියලා. නේද? එකම උසින් කියලා කිව්වට මෙතනයි මෙතනයි. මෙතනයි මෙතනයි. කොහොමද තිබුණේ? ඊට පස්සේ මේක 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 තුන පුත් තියෙනවා. එකම උසින් පිටිනවා.
එක කට්ටියකගේ සමහරක් වෙනවට මේ එකම උසින් පිටන ඥාන දෙකම මෙන්න මේ ප්‍රමුඛ ලක්ෂණ මාර්ගය කරන ප්‍රමුඛම ඥානය වෙන්නේ සමහරක් යමුගේ ළමයි මේ එකම උසින් පිටන්නේ නිලින ලක්ෂණේ පාරණය කරන නිලින ඥාන වෙන්න පුළුවන් සමහරක් යමුගේ ප්‍රමුඛ ඥානය නිලින ඥානය දෙකම තියෙනවා දැන් මම ලිව්වා කැපිටල් T කැපිටල් T කමන්නේ යනවා මම ළඟ ලිව්වා මෙයා මොන වගේද කැපිටල් T සිම්පල් T සමහරක්යම් පුදා සිම්පල්ටි සිම්පල්ටි මට කියන්නකෝ මට කියන්නකෝ එහෙනම් කැපිටල් T ඇඟේ ඇතුලේ තියෙනු මොන වගේ යොම් වෙන්නේ නැද්ද ප්‍රමුඛම ඥාන දෙකක් ඇඟේ ඇතුලේ තියෙනු මොකු වගේද අනිවාර්යයෙන්ම මුසයි මුන් අනිවාර්යෙන් මුසයි සුදු මෙන්න මේ නිලීනම ඥාන දෙකක් ඇඟේ ඇතුලේ තියෙනු මොකුද මිසි එහෙනම් යම් කිසි මෑගහත තියෙනවා නම් සිම්පල් T කියලා ඥාන දෙකක් අනිවාර්යෙන් ඊගහ මිටි ගහ සමහරක් ගස්සල තියෙනවා කැපිටල් T කියලා අනිවාර්යෙන් මුසයි මචෝ සමහරක් ගස්සල තියෙනවා මොලේ ප්‍රමුඛ එකයි නිලීන එකයි ඒක මොකා වෙන්නේ නැද්ද ඒක මොන වගේද ඔයක උසේකෙද මිටි කෙද්ද एक उसे के दिमिटी के दे हाँ बुधवार ना क्या नंबर है एक उसे के दिमिटी के दे एक आप उसे एक दिमिटी के दे संकल्प है ओ ओ ओ ओ देख रहे हैं मैं देखी देख रहे हैं मैं देखी क्या नहीं पा मैं देखी එනම් එක මැඩේකක් තමයි. තේරුණාද? මේක ගැන නෝට් එක ලියන්න ගියොත් නම් වැඩි අඥා පොරොස් වෙනවා. කොමක් නැන්ද නෝට් එක ලියනද? නෝට් එක වල මම පෙන් කරලා දීලා තියෙනවා. ඒක මම පෙන්නන්නද? ඇසිස්ටන්ට් එකෙක් ටික විතරක් අපි ලියාගමු. ආ එහෙම කරුනේ. එතකොට පාට. එහෙනම් මට තව එකපාරක් කියලා ඉන්නේ. මෙයා උසයි කැපිටල් T උසයි. सिंपल टी एवं मिति कैपिटल टी सिंपल टी एवं मध्यस्थ एवं कैपिटल टी सिंपल टी एवं को दे मध्यस्थ एवं ये हमारे को क्या है मनोबुद्धि मध्यस्थ एवं की वजह से या नए मगे को एक पूर्व नेता मिति कैपिटल टी लोए तो साइन सिंपल टी लोए मिति එනම් මේක මධ්‍යස්ථන විමුක්තිය උසයි. මෙයාගෙන්ගේ එක ප්‍රමුඛ ඥානයක් හරි කියනවා නම් පුතා. ඒකේ ලක්ෂණේ පේනවා. ඒකනේ මම ප්‍රමුඛයි කියුවේ. ඒකනේ මම පුතා ප්‍රමුඛයි කියුවේ. තේරුණාද? එක ප්‍රමුඛ ඥානයක් හරි කියනවා. වැඩේ කොහොමද? තේරුණාද නැද්ද? තේරුණා? මේක තේරුණාට කමන්නේ ඕම පැත්තකින් කියන්න. අපි ප්‍රශ්නයකට යන්නකෝ. මට හිතෙනවා ප්‍රශ්නයක් දුන්නා නම් හරි සෝකේ කියලා. ज्योतिमेशाकेक ये बात मैं शाख कर ये बहुत मलासन वीडियो आप ये ना मंगा ले मैं एक दिन ना नॉन अमुकने तब तो आता है बहुत मलासन ही किया ना बहुत मन अच्छी उत्तर वीडियो आप ये ना नमूद कर किया दिन ना नॉन आने
ලියන්න ජ්‍යොතිමය ශාකයක කොළ පැහැති බීජ දරන ශාක සහිත ශාක කොළ පැහැති බීජ දරන ජ්‍යොතිමය ශාකයක කොළ පැහැති බීජ දරන ශාක ශාක කහපාට බීජ දරන ශාකවලට කහපාට බීජ දරන ශාකවලට කහපාට බීජ දරන ශාකවලට කහපාට බීජ දරන ශාකවලට ප්‍රමුඛ වේ පරිසරයේ පැවතිය හැකි පරිසරයේ පැවතිය හැකි ප්‍රවේණි දර්ශයන් ලියා දක්වන්න පරිසරයේ පැවතිය හැකි ප්‍රවේණි දර්ශයන් ලියා දක්වන්න ප්‍රවේණි දර්ශයන් ලියා දක්වන්න लक्षण අහපැති බීජ ධර්ම ශාස්ත්‍රවලට ප්‍රමුඛ වේගය ප්‍රමුඛ වේගය ඒ කියන්නේ බා වැඩිපුරම පරිසරයේ තියෙන මොන බීජද කොළද කහද ඈ කොළ පාඩ බීජ ධර්ම ශාස්ත්‍ර තමයි වැඩිපුරම තියෙන්නේ අඩුවෙන් තියෙන මොකද කහ පාඩ බීජ ධර්ම ශාස්ත්‍ර එහෙනම් මං කියන්නේ අඩුවෙන් තියෙන කහ පාඩ බීජ ධර්ම ශාස්ත්‍ර එහෙනම් ප්‍රමුඛ ලක්ෂණේ කොළ දෙලින ලක්ෂණේ කහ ආ චිරුදා මේක ලියන්නකෝ ප්‍රමුඛයි මේ බීජ කියලා ලියලා කොළ පාට ප්‍රමුඛයි කහ පාට දෙලිනයි කියලා ලියන්න ප්‍රමුඛයි දෙලිනයි ඉක්මන් කරන්නු කොළ පාට ප්‍රමුඛයි ආ වණ නිරිනයි දිවණි එහෙනම් සයිඩ් එකෙන් ලියන්නකෝ ප්‍රමුඛ ඥානිය අපුගමු ප්‍රමුඛ ඥානය නිරින ඥානය මේක වගේම මං කැපිටල් අකුරු පොලිසි ඉස්සල් අකුරු පොලිසි දෙන්නයි යන්නේ ඥානය උදේ කොළ පාටට ඉංග්‍රීසි වලින් කියන්නේ මොනවද කියලාද බ්ලැක් කියලා නේද කොළ පාට වලට ඉංග්‍රීසි කියන්නේ බ්ලැක් කියලා නේද ඔව් ආ ඇත්තද දන්නේ අනිත් දේ කොළ පාට නම් ආංගල කියන්නේ බලේ මොනවාද කියන්නේ green කියලා නේ එහෙනම් අපි ප්‍රමුඛ ඥානය capital G කියලා ගමු නිලින ඥානය simple G කියලා ගමු විභාගෙට ගියාම නම් මේවා ගන්න ඒවා දෙනවා නැත්තම් බුදේ ඔය ඇත්තටම හිතන්නකො කොළ පාටට කියන නම ඇත්තටම එයා දන්නේ නෑපා එහෙම කියලා හිතන්න ඒවා ගන්න නැත්නම් එකක් ගන්න මොකක්ද මෙතන කැපිටල් A සිම්පල් A කියලා ගත්තට කිසිදු වැරද්දක් නැහැ සංකේත දෙකන්නේ එහෙනම් ඔයා කියන ප්‍රමුඛ ඥානය කැපිටල් A යි සලකන්න දිලින ඥානය සිම්පල් G යි සලකන්න මේ සිම්පල් A යි සලකන්න ඒක කැපිටල් A ගත්තා නම් සිම්පල් A එදී මම දන්න නිසා මම කැපිටල් G සිම්පල් G ගත්තා හරි ඊළඟ තව දාලිය ප්‍රමුඛ ඥානය කැපිටල් G දිලින ඥානය සිම්පල් G दिली जाने सिंपल जी दिली जाने सिंपल जी एना तुम देना वांदी नको मारी पुता तुम पुता वागे तुम देना वांदी नको बितने थी मोको किया रहा कोको किया रहा ने बितने थी कैपिटल जी एके कहता ही बोले लोगों को मरा महाने तो इन्हों ने दिन बड़े हो बात कैसे माने දැන් මම දෙවියන් අනිවාර්යයෙන් මම මේක මාර්ගයේ මාර්ගයේ දෙන්නේ. ඔන්න 3 මෙන්න 1 2 3 4
මෙන්න අනිත් එක මෙන්න පුතා අනිත් එක මෙන්න කැපිටල් G කියලා ඥානය කැපිටල් G කියලා ඥානය එනම් මෙයා කැපිටල් G කැපිටල් G අනිත් චුක් චුක් මෙන්න මේ ටිකක් හරියන්න මේ කාරියට දෙන්නවා කැපිටල් G කැපිටල් G සිම්පල් G සිම්පල් G මෙතන හිටින්න ඕනේ මොකක්ද අනේලියා सिंपल जी में कहीं नहीं नॉर्मल कहते डाक्टर पटान ना पटान क्लिक मत करो एलकोलिक ईडीएनए कैपिटल जी सिंपल जी हाँ वो यार है देखना वो यार है देखना मतलब यान कैपिटल जी एक हम ओके करने हैं ओके कैपिटल जी का मुझे कहने दे हाँ भैया मुझे मत याद है कैपिटल जी का मनवा के दे कैपिटल जी सिंपल जी का मनवा के दे सिंपल जी का मनवा के दे के रा एक तो हम कमेंट के अंदर तुम देना मेरा कैपिटल जी दे माँ इन क्या लगी हम आदि के लिए हुआ अरे क्या कमेंट सुधुवे ने कमेंट ने द बीजिंग आ गया उसे भी थी, हैं? उसे भी थी ना? आने ही बोलते, पलक पाने कहाँ पाता है ये नहीं? ग्रीन के लिए आने वाले नया मटे, सिंगल लिए आने वाले नया मटे, दाना सिंगल नहीं करे, सिंगल आपको रोली लिए आने वाले नया मटे, कोमार लिए लगा, अनिवार සුදු විනාඩියක් අරගෙන විනාඩියක් අරගෙනමයි බැරියා මෙන්න මේ ටික අරගන්න මම මේක මතලා දාන්න නෑ මේක ඕනේ කැපිටල් G කොලයි කැපිටල් G සිම්පල් G කහයි කැපිටල් G කොලයි කැපිටල් G සිම්පල් G කොලයි සිම්පල් G කහයි හරි ජය වේවා සුදු මෙයා දෙකන් සංගාර අපිත් දඩ ගණන් හදන්න යන්න ඕනේ මේ ටික පුරවන්න පුතේ I think කතන්දරයක් නැහැ දෙ ධාරා විද්‍යුතයේ ටියුට් එක මම ඔයන් ලොක් එකට දාලා තියෙනවා හා විනාඩිය කරන් ලියන්න මම ඔයාලට වීඩියෝ එක පෙන්නන්නම් යන්න मुकाद से आने होने नौ तो कार्य की वो गिलन कहेंगे नहीं तो मेरे बाद में नहीं मिलेगी गांव से क्या लगा ना प्रमुख कार्य के लिए ना सिंपल डी के लिए ना नहीं मेरी के संगल ऐसा करने के लिए पहनी ना दिन है संगल दे दे कोड़ी ने का देने वाले मां हमारे आवश्यक हो आगे उपयोग दाम मां සැටි උට් එක සම්පූර්ණ කරනවාද ඔතුළු පුතේ ලබන සැටි අපි උට් එක යොගන්න මොන වීඩියෝ එක වෙන්නන්නකෝ හරි මම වීඩියෝ වෙන්නන්න සුබ්‍රට ඇඳ ගන්නක මම සංගල් වීඩියෝ එක ගන්න Thank you.
මහතා මේ අපි කතා කරන්න හදන ගණන් හදන්න හදන කොටස මෙන්න මේ වගේම දේවල් ගැන ඉගෙන ගන්න තියෙන හැටි ලක්ෂණ කොටසක් ලක්ෂණයි කියලා නම් කියන්නේ චුට්ටක් මේක බලන්න ඉන්න අමාරුද අමාරු නම් මේ බලා ගන්න මේ තියෙන්නේ प्रश्न මේකත් ළමයි බොහොම අභාග්‍ය සම්පන්න අවස්ථාවක් මෙයාගේ මෙන්න මේ ඇල් දෙතන විතරයි හැක්කියර එකක් පිළිලා දෙන මේකත් ඒ එකක් නෙමෙයි හැක් වගේ view එකක් මෙන්න මෙතන පිළිලා දෙන බොහොම බරපතල අවස්ථාවක් මේගොල්ලෝ නම් වැඩි කාලයක් ජීවත් වෙන්නේ නැහැ බොහොම ඉක්මනින් මිය දෙනවා එතනත් ළමයි මේ දරුවෝ දෙන්නේ එකට ඇරිලා තියෙන්නේ පුතේ මේක නම් මේ අපි කතා කරන කොටස ඉස්සරහ පාඩම් වලදී අපි කතා කරනවා මේකදී නියුම් දරුවන් නැති වෙන්නේ කොහොමද කියලා එතකොට මෙන්න මේ ටයිගර් ඉසිස් එක අනිත් එක අදෝ තයිනේ මේ ටයිගර් ඉසිස් එක තියෙන පුතේ ටයිගර් ඉසිස් කියන්නේ මේ එයාගේ ඇඟ මතු පිට තියෙන උච්චාරණ අපචාරණේ ඔකියෙකුගේ වගේ මෙන්න මෙහෙම ඉරි ඉරි දක්න ලැබෙනවා ඒක අපිට ඉඩෙන්ටිෆයි කියන එකට මේ මෙන්න මේ වගේ ඝන වේම් දක්න ලැබෙනවා මෙයාගේ ඇස් දෙක හට අතු පාටයි මෙයා ප්‍රවේනික ආබාධ තමයි මෙයා සනීප කරන්න පුළුවන් ආබාධ නෙවෙයි ඔතේ මෙන්න මෙහෙම අසනීපයක් තියෙනවා මෙයාගේ ළමයි මේ පොදුලාටි අධ්‍ය වෙන මේ මේ කතන්දරයක් නෑ කියන්නේ එයාගේ තියෙන සොෆ්ට් ඉෂුස් ටික ඔක්කොම හાર્ට් ඉෂුස් වෙනවා ඒ කියන්නේ මෘදුපටක සියල්ලම ඝනපටක බවට පරිවර්තනය. මෙයාගේ හමම පවා ඝන වෙන්න ගන්නවා. මම ධනවත් ළමයි මගේ බොහොම කිප්පේ නාශනය කරපු කෙනෙක්ගේ අම්මා කෙනෙකුට මේ අස්මේ පැහැදිලි අවසානදී මරුණා ගොඩාක් දුක් විඳලා පුතේ. බෙදලියක් තියායක ගලනාලේ පවා, කියන ආහාර ගිලන නාලේ පවා අවසානදී ෆයිබර්ස් තැන්පත් වෙන්න ගන්නවා. ඝන වෙන්න ගත්තා. ඒ ආහාරයක්වත් ගිල ගන්න බැරුවනේ. ගොඩාක් ඔච්චර හුස්ම ගන්න බව බැරුව ගියා. ත්‍රි අමාරේණියා ජීවත් වුණේ මේ Number 5 Epstein-Barr progeria syndrome. It is a rare fatal disorder. දකින්නවත් හොඳ නැති තරම් අභාග්‍ය සම්පන්න දේවල් අනේ පවුලේ දරුවෝ. මෙයාට තියෙන ළමයි ජානමය ආබාධය. කිසිම දවසක මේ දරුවන්ට තියෙන ආබාධය සුළු කරන්න බැහැ. ඔයා දැකලා තියෙනා නේද මොංගෝලියතාවය? මොංගල් දරුවෝ හැදෙන්නේ. අනේ ඔබ අපගේ ජානමය ආබාධය. ඒත් මේ තියෙන පුතේ මෙයාගේ මෙයාගේ අනිත් ගැද්දුව මෙයාගේ මේ හෘදේ පිහිටන්නේ දේහයෙන් පිටත. අපි දන්නා කියන හෘදේ පිහිටන්නේ දේහයේ කැතරනේ ඇඟක් ඇතුලේ. මෙයාගේ පුතේ මේ හෘදේ පිහිටන්නේ දේහයෙන් පිටත. මේ මේ අවස්ථාවේ මේකන ළමයි මම දැක්කම මේක මේ වීඩියෝ මම දිගටම බැලුවා. මේක මම හොයලා බැලුවා. අසාරනේ මේ ડોක්ටර්ස්ලා මේ මෙයාගේ හෘදේ නම් ඇඟ ඇතුලේ ගන්නවා. දෙවෙනි ප්‍රශ්න ළමයි මේ තියෙන්නේ තවත් ඉවැණි වාසනී තත්ත්වයක් මේකත් තියෙන්නේ ජානමය ආබාධයක් මේක පුතේ තවත් අතිශය විරල දුර්ලභ මාර්ග මේ අවාසනාවන්ත දෙයක් මෙයන් පුතේ අභිචර්මයේ ඝන වෙනවා මේ හැදෙනවා වැඩි ඒක නිසා පුතේ ඇඟිලි වල හැමතැනම පුතේ තියෙන අභිචර්මය අසාමාන්‍ය විදිහට ලොකු වෙලා මේ නිකන් ගහක අතු වගේ වෙනවා මේ බලන්න ඔය එනවා මේ ෆ්‍රී මෑන් කියලා කියන්නේ නම් මේ ෆිලිපීන් ජාතිකයෙක් නෑ සලා මෙතන තියන්නේ එකම දරුවෙකුගේ එක්කෙනෙකුට වඩා වැඩිපුර එක කියන්නේ තියෙන ඕන ගන්නට වඩා වැඩිපුර අතපය පිටන එක ඉන්දියාවේ මේ සිදුවන සංස්කෘතිය විතරද ළමයි මේ ඉන්දියාවේ මිනිස්සුන්ගේ මෙයාට වන්දනාමාන කරන්න ගත්තම කතර දේවතාවියෙක් ඉන්නාම නේද පරිපර ගන්න තියෙන්නේ අන්න එයාගේ උපත්ති කියලා හිතලා මිනිස්සු හැඩ වැඳුම් දිරු කරන්න තරග මම මේක ලිපිය කියවුවා
goddess Lakshmi for having multiple limbs. Hare, puta me. What are you doing? Puna can be resolved. If I get the actor, stool around the blue one, behave in the blue one. Bacteria running and then virus running and then a corona war. Occur the Egyptian Akarihan. Namut Janamiam on the active injection. Maybe the other day, the market at the wound of the dinner. With Dogani Pound, or make a tagaran name, did the Amganisa, that up Hansagaran the whole. එහෙම යමක් ගොන් ආතල් දෙන්නේ නෝ එහෙම ඉකල නෙවෙයි. අපි විද්‍යාව කරගෙන ගන්න. දැන් අපි ගැන කතා කරමු. මේ නැත්තම් කටියර දෙන්නගනි. ත්‍රිපිටකේ ගොඩක් අය මේ මගේ group එකට link එකක් දාලා. ගොඩක් වෙන මේකේ චුට්ටක් අහගන්න පැටි. පුතාමේ ඔයාලගේ භෞතික විද්‍යාවේ තියෙන දෙවැන්තම පාඩම. ඒක අමාරුමයි කියන පාඩම ධාරා විද්‍යාවේ අනිත් පස්සලේදී මාර රස පාඩමක් තියනයි. රස ආකෘතිය උදේ. පුතාම මේ දිමා කරන්න සම්බන්ධනයක් පවත්න්න තීරණය කරලා තියෙන චුරපතේ. ඒක පැවැත්වෙන්නේ මේ සතිය සිකුරාදා උදේ 7ට. මේ In my group, take a link to the next one. Hey, today someone named Samantha Nagar Nakota, Amount the Domaki Maki Master, Old Lega, Tivin, Dara, Tawaku, Dagan, very end of my end. Amount the Kami Samantha. This way, Murudanka and Yutakalamami Samantha Nagar and කමදි දරුවෝටික සහභාගී වෙන්න ධාරා විද්‍යුතය කියනකොට ගොඩක් අමාරු දෙයක් කියලා ගොඩක් අය කියනවා. මොකද ඒ ලේසි කියන්නේ ඔයා මෙච්චර කාලෙකට ගත්ත ලේසිම පාඩම. ඔව් මිස්සද? එහෙම නොවුනොත් මම නිවැරදි කියන්නේ නැහැ. මෙච්චර බෑ. ඇයි වන් මෙච්චර කියන්නේ? අනේ පුතේ පට රස පාඩමක්. හොඳේ. මේ සම්මන්ත්‍රයේ පුතේ 250ක් වගේ මුදලක් 250ක් මුදලක් අය කරනවා. මේ හැබැයි මට දවස් තුනක් විතර උගන්වන්න වෙයි පැය තුන ගානේ දවස් තුනක් පැය නමයක් විතර පැය නමයක් උගන්වන රුපියල් 250 ගන්න ගුරුවරෙක් නෑ මම තමයි මේ මෙහෙම වෙන්නේ මම රුපියල් 250 ගානේ මේ 250 ඇති වැඩන්නේ නෑ මට එහෙම අහේනියක් නෑ නමුත් මේකට වටිනාකමක් නොදුන්නොත් කිසි වැඩක් නෑ මේකට වටිනාකමක් දෙන්න මේකට වටිනාකමක් නොදෙනවා නම් කිසිසේත් වැඩක් නෑ හැබැයි ඒක දෙයක් දැන් කතා කරලා කියන්න එපා සිකුරාදා උදේට උදේ සම්හාරක් කියන්නේ ඔන්ලයින් කරගන්න බැරි වුණා කියලා එක. ඒ ත්‍රිවංග සගෙන් ආරම්භිත පාඩම ඉගෙන ගන්න. කොහොමවත් ඉගෙන ගන්න වෙන්නේ නැහැ ළමයි කරා. දැන් සාමාන්‍ය ඕලෙල් විභාගෙට ළමයි ඕලෙල් විභාගෙට ආරම්භිතේ ප්‍රශ්නයක් ආවොත් ළමයි 100ක් ඉදියොත් ළමයි 3 දෙනෙක් වගේ තමයි ධාරා විද්‍යුතේ පාඩම උත්තර ලියන්නේ ත්‍රිවංග සගේ ආරෙන්නේ. ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නේ ළමයි 3-4 දෙනෙක් උත්තර ලියන්නේ ත්‍රිවංග සගේ ආරෙන්නේ.
තමයි නිරන්තර සැරේ පොලේ ඉස්සලාම තාරා විද්‍යුතිය ප්‍රශ්නෙට උත්තර ලියවෙන්නේ ඉස්සලාම ඉලෙක්ට්‍රොනික ප්‍රශ්නෙට උත්තර ලියවෙන්නේ ළමයි මොන්නේ නැති ඕන කට්ටිය රාගනවා හැම අවුරුද්දකම එහෙමයි තාරා විද්‍යුතිය ඉලෙක්ට්‍රොනික තානම් මම ගියුම් කොට හැම අවුරුද්දකම එහෙමයි හැම මම බලන්නේ නම් තාරා විද්‍යුතිය දෙන්නේ ඉලෙක්ට්‍රොනික වලින් ප්‍රශ්නයක් කරන අවුරුද්ද තියෙනවා ඒ හැම අවුරුද්දකම මගේ ප්‍රතිශතය අනිත් අවුරුදු වලට වඩා වැඩි මේ වර්ධන 222ක් තියෙනවා අනිත් අවුරුදු මේ ධාරා විද්‍යුතයේ ඉලෙක්ට්‍රොනික ආවනම් මෙතන තරහ වැඩි වෙනවා මම අනේ මේ ඉස්සරේ ආවා ඒක 222ක් තිබුණා මේ පරි ඉලෙක්ට්‍රොනික වලින් ප්‍රශ්නයක් ආවා ඵලේ පානතේ නේ ඉතින් මේ කැමැති දුවා දරුවන් පමණක් සහභාගී වෙන කිසිම දිනකට පරපෑමක් ඉල්ලීම් එහෙම නැහැ එහෙම ඉල්ලන්න දෙයක් නැහැ ඔතේ මේක ගණන් පාඩක ඉතුරුනවා ඉතින් මට ගොඩාක් කරගෙන යන බැරුව ගියා ඉතින් දුකක් තියෙනවා නමුත් මම අද මෙතනින් සමාප්ත කරනවා ඔතේ අනිමත් සැරේ සිකුරාදා උදේට අපි හමු වෙනවා දුවා දරුවෝ සියලු දෙනාම සහභාගී වෙන්න සිකුරාදේකට පුළුවන් දරුවෝ කැමති දරුවෝ මේ ප්‍රති ෆවුන්ඩේෂන් එකේ රෙජිස්ටර් වෙන්න මම වීඩියෝ එකක් දාලා තියෙනවා යාට මම රෙකෝඩ් කරපු එකක් ඒ විදිහට ගිහිල්ලා සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරගන්න එනා අදට මම සමු කරනවා අපි ලබන සතියේ හමු වෙනවා YouTube ප්‍රින්ට් කරගෙන එන්න දෙක ගණන් ටික අපි ඉස්සරහ හදාගෙන යනවා ජය වේවා හැමෝටම උසමයි අයවා